මහා රාවණා ඉතිහාසයේ මතුවේදී බෞද්ධ ඉතිහාසයේ යටපත් වෙයි කියන තර්කයය ඔවුන්ගේ එන්නේ. හොඳට මතක තියාගන්න. රාවණා ඉතිහාසයේ මතුවීමෙන් සිද්ධ වෙන්නේ බෞද්ධ ඉතිහාසයේ තව තවත් ඉතා හොඳින්ම උපමට්ටම් වීම බව. සියලු ලෝක සත්වයන් අතුරින් බුදුන් වහන්සේට පළමුව නමෝ කියලා අත් දෙක දොහොත් මුදුන් තියලා ආමන්ත්‍රණය කළත් යක්ෂ ගෝත්‍රිකෙක්. ඒ නිසා ලෝකෙට පහළවන බුදුවරුන් කිසිම දර්ශනයක මතුවීමෙන් යටපත් වෙන්නේ නැහැ. අනෙක් අතට හෙළ රාවණ ඉතිහාසයයි බෞද්ධ දර්ශනයයි කියන්නේ අන්ත දෙකක් නෙවෙයි. දැනට ඒක එහෙම නෙවෙයි කියන අවබෝධය තියාගන්න. පුලස්ති රිෂ්තුමා කියන්නේත් විශ්වයේ දැනුම රැස් කරගත්තු සුවිශේෂී පුද්ගලෙක්. බුදුන් මේ සියල්ල අවබෝධ කරගෙන සියල්ල අනිත්‍ය බව දැනගෙන සියල්ල මනසින් අතහරින ධර්මයක් දේශනා කළා. රාවණා මහරජු පුලස්ති ඍෂිතුමා නාදීන් සිදු කළේ විශ්වයේ පවතින පැවැත්ම සඳහා යොදාගත හැකි ශක්තියින් පිළිබඳ සමාජයේ දැනුවත් කිරීමයි. පැවැත්මට එරෙහිව බුදුන් යමක් සමාජගත කර නැහැ. සිඟාලෝවාද සූත්‍රය පවා පැවැත්මේදී වැදගත් වෙන්නේ. මහා රාවණා රජුත් කාශ්‍යප බුදුන්ගෙන් බණ අසා තිබෙන බවත් ලංකාවතර සූත්‍රය බුදුන් විසින් මහා රාවණාට දේශනා කළ බවත් මම ඔබට මතක් කරන්න කැමතියි.